රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශය සමගින් මම උත්පලා ජයසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ලෙහන්න තියෙන මල්ල කලින් ඔබනවාට බය සියඹලා පිටිය. මහ බෙන්කුව කඩලා පැන්න අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න බැරි වුණ උන්දලා එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ චාමර ගුණසේකරව ඇල්ලුවා වගේ කියලා අද ටෙලිවැකියෙන් අහගන්න. ඩොලර් ශත 19 බෙහෙත ඩොලර් ශත 85ට ගහන්න හදන හොරකම ගැන පුබුදු කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අලුත් උපහැරණයකින් 270 වෙනි ටෙලිවැකිය ආරම්භ කරන්නයි හිතුවේ නේද? මහ බැංකුව කඩලා පැන්න අර්ජුන් මහේන්ද්‍රව අල්ලගන්ට බැරිවුණු උන්දලා චාමර ගුණසේකරව ඇල්ලුවා වගේ කියලා. මේ චාමර ගුණසේකර කියන නම හෙළිදරව් කළේ ඇමති විජේදාස රාජපක්ෂ. අර අපේ මේ මුහුදේ ගිලුණා කියලා අපි හිතාන ඉන්න රසායනික නැව නේද? එහෙමකක් ගිලුණා කියලා අපි හිතාන ඉන්නවනේ නේද? ඔව් ආන් ඒකට මේ වන්දිගන්ට ගේමක් ගහලා අර ඇමරිකානු ඩොලර් මිලියන 250 කර්මේ එංගලන්තයේ කවුන්ට් එකකට අරගත්ත කියන කෙනා ආන් එයාගේ නම චාමර ගුණසේකර. එහෙමනේ නේද? එලියට ආවේ. දැන් ඉතින් වෙඩිමකට සිංගප්පූරු ගිය අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්ට බැරි වුණ උන්දලා මේ චාමර ගුණසේකර එක්ක කොහෙන් අල්ලගෙන ඒවිද නේද? එහෙම අල්ලගෙන ආවොත් ඉතින් මෙන්න කැට. හොඳේ. දැන් ඊටත් වඩා මේ තව ටික දවසකින් මෙන්න මෙහෙමත් ඇහෙන්න පුළුවන්. හොඳේ. එක්ස්ප්‍රෙස් පර්ල් කියලා නැවක් එහෙම ගිනි ගත්තා ඒ කැට්ට. මොකද අර ගිනි ගන්නව පෙවුණ පෙන්වුවනේ අපිත් නේද? ඒ වුණාට මේ AKA කියන තරම් හානිකර රසායනික ද්‍රව්‍ය තිබිලා නැහැ. නිකන් එහෙම මෙහෙම ප්ලාස්ටික් කැට ටිකක් විතරයි තිබිලා තියෙන්නේ. ඒවා මේ මාධ්‍ය මවපු කතානේ පුතා. ඔව් අර මේ නිකන් සෙලවෙන මනස වගේ කියලා කිව්වොත් ඒකත් ඉතින් පුදුම වෙන්න එපා. හොඳේ. මේක අර ඉන්දියානු සාගරයේ මැද්දේ අර අඹ ඇටයක් වගේ තියෙන අමුතු ඇටේනේ නේද? දැන් ඊටත් වඩා මෙහෙම ඇහුනොත් ඒත් ඉතින් පුදුම වෙන්න එපා. හොඳේ. නඩුදාන්ට සිංගප්පූරුව කියලා රටක් නැහැ. තිබුණත් නඩුදාන්ට බෑ. නඩුදාන්ට උසාවියක් ඕනෙනේ, අධිකරණයක් ඕනෙනේ නේද? එතකොට සිංගප්පූරුව තිබුණත් අධිකරණයක් නැහැ, අධිකරණයක් තිබුණත් නඩු නැහැ, නඩු තිබුණත් දාන්නේ නැහැ කියලා නේද? එහෙම වුණොත් ඉතින් කලබල වෙන්න එපා. හොඳේ. දැන් ඔය එක්ස්ප්‍රෙස් පර්ල් නඩුව දැම්මද නැද්ද කියලා අද වෙනකන් හොයාගන්න නැහැ. හොඳේ. නැව ගිලුනේ 20/21 මැයි 20. තව දින 14යි තියෙන්නේ. අවුරුදු දෙක සම්පූර්ණ වෙනවා නම් සම්පූර්ණ වෙන්න. ඒ නිසා සිංගප්පූරුව හොයාගත්තොත් අනේ අපිටත් කියන්න කියලා මතක් කරනවා. දැන් මතක නේද අර මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයා, ඒ කියන්නේ ජනතා නියෝජිතයෙන් හිටපු උත්තරීතර තැනදි කියපු කතාව. ඒකත් ටිකක් මේ සිංගප්පූරු කතාව වගේනේ අපි කිව්ව දැන් නේද? රටේ ජනතාව දෙකේ කොළයට දාලා කරපු කතාව මතකද? ඒ කතාවට එදා මේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ගිය මැති ඇමතිලා අත්පොල සන් දෙමින් හුරේ දාපු හැටි මතකද නේද? ඡන්දේ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. දැනට මුදල් නැහැ. ඒ දැනට ඡන්දෙකුත් නැහැ. ඡන්දේ තියන්න මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දේ නැහැ. මතකද ඒ කතාව නේද? විවාදෙ ඉල්ලුවේ ඡන්දේ කල් දානවා කියලා. ඡන්දේ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. දැනට මුදල් නැහැ. ඒ දැනට ඡන්දෙකුත් නැහැ. ඡන්දේ තියන්න මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දයක් නැහැ. දැන් එහෙම කිව්ව ජනපති රනිල් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් නෙවෙයිනේ නේද? ජනතාව ප්‍රතික්ෂේප කළා, පැරදිලා ගෙදර හිටපු කෙනෙක් නේද? එතකොට අර ඡන්දයෙන් පත් වෙලා ගිය අය සතුටු වෙච්චි හිනා වෙච්චි හැටි මතකද ඔබට නේද? මේක එහෙම විකෘති පාලකෙන් ඉන්න රට. නැත්තම් මේ වෙලාවේ මේ රටේ ආර්ථිකයේ ශක්තිමත් කියලා
හටක් ඇරලා මිනිස්සෙකුට කියන්න පුළුවන් ද මොලේ යාන්තම් කඳුලක් කර තියෙන නේද? පළවෙනි එක ණය ගන්නවා. දෙක ගත්ත ණය ගෙවන්න බෑ කියලා කල්ලිල්ලනවා. තුන්වෙනි එක රටේ ඇති දේපළ විකුණලා දානවා. එහෙව් රටක ආර්ථිකයේ ශක්තිමත්. අලුත්ම ආර්ථිකයේ ශක්තිමත් කරන ක්‍රමයේ මේක කියලා කවුරු හරි කිව්වොත් ඉතින් අපි ඒක පිළිගමු නේද? දැන් ඔය ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ තියෙනවා නේද? ඒකෙනුත් ඔය ද්විපාර්ශ්වීය ණය හිමියෝ ඉන්නවනේ. ආන් ඒගොල්ලෝ මේ මැයිවලදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට කියලා තියෙනවා. එහෙම කරන්නේ නැත්තම් අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා කෙලින් කියන්න ඕනේ නේද? කෙලින් කිව්වොත් අරහින් හම්බෙන්නේ නැහැ. දැන් මේ දවස්වල ඔය කරන්නේ හොරගල් අවුලන එක. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක ගැන ඔය මැති ඇමතිලා කියන්නේ පරස්පර කතා. සත්ත පහකට විශ්වාස නැහැ. හොඳේ දේශීය ණය හිමියන් කවුද? ප්‍රධානතම කණ්ඩායම බැංකු ටික. බැංකු ස්වේච්ඡාවෙන් මේ ආණ්ඩුවට දීපු ණය ප්‍රතිව්‍යුහගත කරන්නට කැමතියි කියලා හිතන්න පුළුවන්ද? ඈ මොකද මේ බැංකුවල තියෙන්නේ බැංකු කරුවන්ගේ අම්මා අප්පගේ සල්ලි නෙවෙයිනේ, රටේ ජනතාවගේ මුදල්. දැනටමත් ඔය වාණිජ බැංකු හතක වත්කම් සොයා බලමින් ඉන්නවලු. දැන් රට තියෙන්නේ මේ තරම් බරපතල අගාධයක ප්‍රපාතයක. නැව ගිලුණත් බෑන්චුන් වගේ මහවුන්දල සතුටින්. ඒක හරි. ඒ අයට මොනවා දැනෙනවද නේද? මොකද මේ අය හොඳටම දන්නවා මොන තරම් විනාශයකට මේ රට අරන් ගියත් මහවුන්දලට දඬුවම් නැති රටක් මේක කියලා. හරිද? දැන් මෙවර ඔය මහ බැංකු වාර්තාව තියෙනවානේ. ඒ මහ බැංකු වාර්තාවෙන් කියනවා මේ රට ආසන්න වශයෙන්, හොඳේ සම්පූර්ණයෙන් නෙමෙයි ඈ, ආසන්න වශයෙන් ප්‍රපාතයට වැටුනේ කාරණා දෙකක් නිසා කියලා. එකක් තමයි ගෝඨාභයගේ බදු ප්‍රතිපත්තිය සහ කාබනික පෝර ජංජාලය. මේ තනි මිනිහෙක් ගත්ත තීන්දුව. හරිද? හිටපු මැති ඇමතිලා බකන් නිලාගෙන එමයි සර්, මාරයි සර්, නියමයි සර් කියලා අත්පොල සඳුන්න. අන්තිම රටට මොකද වුනේ? රටේ ජනගහනයෙන් 40%කට වැඩි පිරිසක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට තියෙන වියදම් කපා හරිමින් ඉන්නවා. විශ්වාස කරනවද ඔබ? අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට තියෙන වියදම් කපා හරිමින් ඉන්නවා සොකමැත්තෙන්. ඒ ඇයි දන්නවද? කෑමට යන වියදම ඉහළ ගිහිල්ලා. මේ තත්ත්වය කවුද පෙන්වලා දෙන්නේ? මේ පාර මහ බැංකු වාර්තාව. හොඳේ පොඩි එවුන්ගෙන් 43%කට වැඩියෙන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. මේවා තියෙනවා වාර්තාව ඇතුළ යන්න. රටේ ජනගහනින් 63% කනව නෙමෙයි ලෙව කනවා. ඒ අයට කැමති ආහාර කන්න ආදායම් නැහැ. මේ සියල්ල මෙසේ තිබියදී ජනතාව දැන් බෙහෙතුත් නැති, වෛද්‍යවරුනුත් නැති තැනකට පත් වෙලා දුක් විඳින්මින් ඉන්නවා. ගේ දොර ඉඩකඩම් හෝ උකස් කරලා පෞද්ගලික රෝහල්වල සැත්කම් සඳහා යන තැනට රෝගීන් අසරණ වෙලා අතරමං වෙලා. කිසිදු නියාමනයක් නැති පෞද්ගලික රෝහලුත් ජනතාව හිතු මතේ හූරගෙන කනවා. මෙහෙව් රටේ සෞඛ්‍ය ඇතුලේ ඇති මාෆියාව තව තවත් හොරා කෑම දක්වා තල්ලු වෙමින් තිබෙනවා. $119 ගන්න පුළුවන් පෙත්ත $185 ගන්නවා. ඇයි? ජරාව කොමිස් කන්ට ඕන නිසා. හොඳේ දැන් ඒ ටික විතරක් ලිව්වේ, තව ලියන්න මහා ගොන්නක් තියෙනවා. කොහොම වුණත් ඉතින් කමක් නෑ, සතුටට කාරණාවකුත් තියෙනවනේ නේද? චාල්ස් රජුරුවන්ට සුබනාගතයක්. ඒ රාජාභිෂේකයට අපි වගේ බංකොලොත් රටක ජනාධිපතිටත් ආරාධනා කිරීම වුණත් ඉතින් නේද? මේ ශ්‍රී ලාංකිකින්ට ලබා දුන්න ගෞරවයක් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. $119 ඖෂධය $185කට වැඩි මිලක් දී ගන්න හදන සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ විශේෂ හෙළිදරව්වක් කළා. මෙනිසා ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් වැඩිපුර ගෙවන්න හදන බවයි ඔහු පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක් කැල්ලත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීනුත් පිස්සු නටන එක තමයි කරමින් ඉන්නේ. සෞඛ්‍ය සේවයේ මේ තරම් විශාල අර්බුදයකට ලක් වෙලා තියෙදි, ලංකාවේ රෝගී ජීවිත අවදානමට ලක් වෙලා ඉදදී, මිනිස්සු මැරෙද්දි ඒ මරණ ඇතුළෙනුත් සල්ලි කියක් හරි හම්බ කරගන්නේ කොහොමද, ඒකෙන් ගසා කන්නේ කොහොමද කියලා තමයි මේ අය උත්සාහ කරමින් ඉන්නේ, මේ අය හිතමින් ඉන්නේ. අක්ෂී රෝගීන් සඳහා පාවිච්චි කරන ඇස්වලට දාන බෙහෙතක්, අයිඩ්‍රොප් එකක්, ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් අයිඩ්‍රොප් එක, ඒක ලංකාවට ගෙන්නවා ඉන්දියානු සමාගමකින්. එක රෝගියෙක් සම්පූර්ණයෙන් අන්ධ බවට පත් වෙලා තියෙන මේ බෙහෙත දැම්මට පස්සේ වහාම මේ බෙහෙත රෝහල් වලින් ඉවත් කරන්න කියලා අක්ෂී වෛද්‍යවරුන්ගේ සංගමයේ විසින් සියලුම රෝහල් වල අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දීලා මේ ලිපිය යවලා තිබුණා. බෙහෙත් ටික රෝහල් වලින් ඉවත් කරන්න කියලා මැයි මාසේ දෙවනිදා ලිපිය නිකුත් කරාට මේ රෝගීන්ට සංකූලතා ඇති වෙන්න පටන් ගත්තේ අප්‍රේල් මාසේ මුල ඉඳන්. මාසෙකට පස්සේ තමයි රෝහල් වලින් ඖෂධය අයින් කරන්නේ. දැන් මේ මගේ අතේ තියෙනවා සෙෆියුරොක්සීන් සෝඩියම් කියන එන්නත ආනයනය කිරීම සඳහා
ටෙන්ඩර් කැඳවීම කරපු ඒ වාර්තා. මේ ටෙන්ඩර් කැඳවීම වාර්තාවට අනුව මේ සෙෆියුරොක්සීම් සෝඩියම් කියන ප්‍රකට ප්‍රතිජීවක ඖෂධය කුප්පි 125ක් ගෙන්වීම සඳහා තමයි ටෙන්ඩරේ ප්‍රධාන කරලා තියෙන්නේ. මේ ටෙන්ඩර් පිළිබඳ මේ තියෙන වාර්තාවට අනුව සමාගම් 6ක් මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා. සමාගම් 5ක විස්තර මේකේ සඳහන් කරලා තියෙනවා. සුවිස් පේරන්ටරස් කියන සමාගම ඔවුන් මේ එක කුප්පියක් සඳහා ඩොලර් 719ක් ඉදිරිපත් කරලා තියෙනවා ටෙන්ඩරේ. ඊළඟට ඉදිරිපත් කරලා තියෙන ක්ලින්ටස් කියලා සමාගමක් ඔවුන් ඩොලර් 724කට මේ කුප්පියක් දෙන්නම් කියලා තියෙනවා. මේ ලේඛනයේ තියෙන විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය ඩොලර් 719ට ඖෂධය දෙන්නම් කියපු සමාගමත් අතහැරලා ඩොලර් 724ට 736ට 736මාට දෙනවා කියන සමාගමත් අතහැරලා ඩොලර් 785 ගානේ එන්නත් කුප්පි 125ක් මිලට ගැනීම සඳහා අනුමැතිය ලබා දෙන්න යන ඇමරිකන් ඩොලර් මිලියන් 1.6ක් වැඩිපුර වියදම් කරනවා මේ ටෙන්ඩරය හරහා. එතකොට මේක පිටිපස්සේ තියෙන වංචාව ඉතාම පැහැදිලි. අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා මේක පිළිබඳ තමන්ගේ පැහැදිලි කිරීම වහාම රටට ඇවිල්ලා කරන්න කියලා තමයි අපිට සෞඛ්‍ය ඇමතිවරයාට කියන්න තියෙන්නේ. ණය ප්‍රතිව්‍යුහ ගතකරණයේදී මෙරට බැංකුවලට සහ අනෙකුත් ආයතනවල මූල්‍ය ස්ථාවරත්වයට බලපෑම් වන කිසිදු පියවරක් ගන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය පවසනවා. ලෙහන්න තියෙන මල්ල ඔබ බලන්න එපා කියලයි ඔහු ඉල්ලා සිටින්නේ. පැහැදිලිවම අපි කියලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ මේ රටේ බැංකු පද්ධතිය වෙන්න පුළුවන් අනිකුත් ආයතන වෙන්න පුළුවන් එහි මූල්‍ය ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් ඇති වෙන පියවරකට අපි යන්නේ නැහැ කියලා. ඒක තමයි වැදගත්ම දේ. හැබැයි මේ සියලුම කරුණු මේ මාසය තුළ රජයේ සූදානමින් ඉන්නවා. මේ මාසය අවසන් වීමට පෙර මේ ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණාව පිළිබඳ සිතාම පුළුල් විග්‍රහයක් විස්තරයක් රජය ඉදිරිපත් කරන්න. ඉතින් ඔබතුමාලා ඒ ගැන පොඩ්ඩක් ඉවසීමෙන් බලන්න. මොකද මේ IMF වැඩසටහන ආපු දවසේ ඉඳලා මේ සැකමුසු ප්‍රශ්න හරියට තිබ්බනේ. ඉතින් දැක්කන් දැන් ආවට පස්සේ අපි සියලු දෙනා බලාපොරොත්තු වුණු බොහෝ දේ තුළ තියෙනවා. හොඳ දේ බොහෝ තියෙනවා. ජනතාවට බරක් පැටවෙන හැම දේ පිළිබඳවම අපි ඉතා පුළුල් සාකච්ඡාවක් ගිහින් තමයි තීරණයකට එන්නේ. ඒ නිසා IMF ගැන බලපු සැකයෙන්ම අනිත් දිහා බලන්න එපා. ඉතින් අපේ පැරණි කියමනක් තියෙනවානේ ලෙහන්න තියෙන මල්ල ඔබන්න එපා කියලා. ඉතින් අපි ඉතාම ඉක්මනින් මොකද කිසිම දෙයක් වහන්න හංගන්න අපිට අවශ්‍ය නැහැ. මේ සියලු කරුණු ජනතාව සමග විවෘත සාකච්ඡාවක යෙදিলা ඕන්න පැහැදිලි කරන්න අපි සූදානම්. අපි සාධාරණ කාලයක් ගමු. මේ සමගින් උදෑසන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.